රයිට් ආයිබෝන් හැමෝටම තවත් වාක්‍ය රටා 15ක් කතා කරනවා ගොඩක් වැදගත් වාක්‍ය රටා 15ක් මේකෙදී අපි කතා කරන්නේ චලනය ගැන අයිතිය ගැන ඊට පස්සේ පිහිටීම තත්ත්වය මේ හැම එකකම මොහොතක් ගැන මේ මේ වර්තමාන මොහොත රයිට් සරල වර්තමානයේ කියන කාරණේ නෙමෙයි මේ වර්තමාන මොහොත හරි මේ මේ මොහොතේ මොකද කරන්නේ දැන් මේ මොහොතේ මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා නේද මේ මොහොතේ ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා මේ මොහොතේ දැන් සාමාන්‍යයෙන් මම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට මම ඉංග්‍රීසි උගන්වනවා සාමාන්‍ය දැන් මේ කතා කරන්නේ මේ මොහොතේ මම මොකක්ද කර කර ඉන්නේ කියන එක රයිට් මේ මොහොතේ මම කරන චලනය මොකක්ද මේ මොහොතේ මට තියෙන අයිතිය ගැන රයිට් මේ මොහොතේ මගේ පිහිටීම ගැන ඊට පස්සේ මේ මොහොතේ මගේ தত্ত্বය ගැන මේ මොහොතේ මගේ தত্ত্বය හරි මේ මොහොතට මම කවුද මමට මොකක්ද මගේ தত্ত্বය මේ මොහොතේ මේ කතා කරන මොහොතේ රයිට් ඒ ගැන තමයි අපි කතා කරන්නේ මේකෙදී පළවෙනියටම උඩම ටොපික් එක තියෙන්නේ කරනවා ඉන්නවා තියනවා වෙනවා කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර අර සාමාන්‍ය කතාවේ වගේම තමයි හඬ ඇහෙන්නේ පිටට නේ එහෙම නැතුවත් ඇහෙන්න පුළුවන් දැන් ඔයා ඉංග්‍රීසි උගන්වනවද කියලා ඇහුවොත් ඔව් මම ඉංග්‍රීසි උගන්වනවා රයිට් ඒකම දැන් මේ වෙලාවේ ආව මොකද කරන්නේ හා මම මේ වෙලාවේ ඉංග්‍රීසි උගන්වනවා එහෙම ඇහෙන්න පුළුවන් නමුත් සිටුේෂන්ස් දෙකක් ඒක හොඳට තේරුම් ගන්න හරි කාරණා දෙකක් අරක තමයි සාමාන්‍ය தত্ত্বය මේක තමයි මේ මොහොතක தত্ত্বය මොහොත ගැන කතා කරන්න අරක සාමාන්‍ය කතාව මේක මොහොතක් ගැන කතා කරන්න රයිට් මම උදාහරණ වශයෙන් මේවට පැහැදිලි කරන්න ඒකේ පළවෙනි ටොපික් එක යටතේ වෙන විදිහකට කිව්වොත් ඕක තමයි ඔය සිම්පල් මේ ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියන්නේ. හරි? මේ කන්ටිනියස් ටෙන්සස් ටික මේ තියෙනවා. ඔයාලා ටෙන්සස් විදිහට ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවනම් ප්‍රසන්ට් කන්ටිනියස්, පාස්ට් කන්ටිනියස්, ෆියුචර් කන්ටිනියස් කියලා කන්ටිනියස් ටෙන්සස් තුනක් ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ ටෙන්සස් තුන තමයි ওই විදිහට තියෙන්නේ. හරි? ඒකම තමයි මේ කතාව. ඒකෙදි ඉතින් ඔයාලා මෙහෙමයි. දැන් ටෙන්සස් විදිහට ඉගෙන ගත්තら ඔක චලනය ගැන විතරයි ඔයාලා ටෙන්සස් වල ඉගෙනගෙන තියෙන්නේ. හරි? am is adala doing කියන ක්‍රමයේ විතරයි. am is eating ඔක විතරයි අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි? ඔය චලනය ගැන විතරයි අයිතිය මොහොතක අයිතිය බලනකො අද වෙරි ෆස්ට් ටයිම් ඔයා අහන්නේ ඒක ඊට කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නතර ඔයා ජීවිතේ එහෙම එකක් අහලා නැහැ හරි මොහොතක අයිතිය එහෙම ඒවත් තියෙනවද එහෙම අදහස් අපි ඉදිරිපත් කරනවා සිංහලෙන් අපි එහෙම අදහස් ඉදිරිපත් කරනවා මොමුත් ඉංග්‍රීසි වලදී එහෙම අපි ඒ ගැන කතා කරන්නේ ඊට පස්සේ මොහොතක தত্ত্বය දැන් කවුරු හරි කෙනෙක් මේ මොහොතට කරුණාවන්තයි කිව්වොත් එහෙම වෙනදට කරුණාවන්තක් නැහැ මේ මොහොතට යා කරුණාවන්ත වෙලා අන්න ඒ වගේ කාරණයක් ගැන අපිට මේකෙන් කතා කරන්න පුළුවන් මොහොතක தত্ত্বය ගැන හයි ඒකේ පළවෙනි ටොපික් එකට ලියා ගන්න ඇමිසා මේ තුනෙන් එකක් එක්ක ක්‍රියාපදයේ v5 ස්වරූපය තමයි ගන්න v5 කියලා කියන්නේ ing නැත්නම් ing කියන ස්වරූපය ing කියලා එන එක හයි ඕක තමයි පළවෙනි ටොපික් එකට එන්නේ හයි චලනයක් ගැන කතා කරොත් ඇමිසා එනවා ඒකේ v5 ස්වරූපය doing ඇමිසා doing මෙතන දැන් මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා කිව්වොත් I am teaching English එහෙම ඇමිසා වලින් එකක් එක්ක v5 ස්වරූපය ගන්න ඕන right මම බත් කකා ඉන්නේ I am eating rice මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ I am learning English right මම ටීවී බල බල ඉන්නේ I am watching television right පැහැදිලිද මම මේ වෙලාවේ ක්‍රිකට් සෙල්ලම් කර කර ඉන්නේ I am playing cricket මම දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහනවා මම ටීම් එකෙත් ඉන්නවා right එතකොට නෑ I play cricket මම සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහනවා ඒක සාමාන්‍ය කතාව මේකට කවුරන්න මේවා ක්‍රිකට් ගහනවද right නිකන් බැට්ස්මන් කෙනෙක්ගේ මූණක් නේ තියෙන්නේ. ඔව් මම ක්‍රිකට් ගහන ටීම් එකෙත් ඉන්නවා. නැෂනල් ටීම් එකට යන්න බැරි වුණේ පොඩි මේ ප්‍රශ්න ටිකක් හිත නැත්නම් නැෂනල් ගහනවා. හරි මම ක්‍රිකට් ගහනවා. right ඒක වෙන කතාවක්. දැන් මේ වෙලාවේ මම ක්‍රිකට් ගහ ඉන්නේ නේ. තමාරලාට ෆෝන් එක සාක්කුවේ දාගෙන ක්‍රිකට් ගහනවා ෆෝන් එක රිංගන. මේ මචං මම ක්‍රිකට් ගහන ගමන් ඉන්නේ නැහැ මං ගන්නම් ඈ කියලා ෆෝන් එක දාගෙන. අන්න ඒ කතාව කියන විදිහ මේ කතා කරන්නේ. right ඊට පස්සේ මේකෙම අයිතිය ගැන කතා කරද්දී අයිතිය ගැන කතා කරද්දී ඇමිසා එනවා අයිතිය කතා කරන්නේ හැව් වර්බ්ස් වලින්නේ ඒතර හැව් වර්බ්ස් වල v5 ස්වරූපේ දාන්න ඕනේ අපි having ඇමිසා එක having right එතකොට මේ මොකද්ද කතාව
දැන් මෙහෙම හිතන්නකෝ දැන් මට කාර් එකක් තියෙනවද කියලා කවුරු හරි අහනවා රයිට් මට කාර් එකක් තියෙනවා ඒතරම් මං කියනවා yes i have a car අපි එදා අවසාන දවසේ ඉගෙන ගත්තානේ ඒක මට කාර් එකක් තියෙනවා i have a car ඒක මට කාර් එකක් සල්ලි වලට මම අරගෙන ලීස් එකක් දාලා අරගෙන මට කාර් එකක් තියෙනවා i have a car රයිට් මේක එක නෙමෙයි දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි ඔන්න යාළුවෝ ටිකක් සෙට් වෙලා අපිට කාර් එකක් කෙනෙක් ළඟවත් කාර් නැහැ රයිට් අපි යාළුවෝ ටිකක් සෙට් වෙලා අපි කියනවා මචං මේ අපි කාර් දෙක තුනක් හොයාගෙන මේ යම් මේ ට්‍රිප් එකක් යන්න රයිට් ට්‍රිප් එකක් යන්න කියනවා ඊට පස්සේ දැන් මොන ට්‍රිප් එකට දවස් දෙකකට විතර කලින් කතා කරලා අහනවා මේ මොකද දැන් කට්ටියම කාර් සෙට් කරගෙන දින්නේ ඒතර ඔන්න මයෙන් ඇහුවට පස්සේ මම කියනවා හා හරි හරි මට නම් කාර් එකක් තියෙනවා මට කාර් එකක් තියෙනවා කියන්නේ මම සල්ලි වලට කාර් එකක් අරගෙන නෙමෙයි වැඩේට වැඩේට මේ මොහොතට මට කාර් එකක් තියෙනවා තේරුණාද දැන් අපි හිතමුකෝ ඉස්කෝලේ මොකක් හරි පන්තියේ මේ මේ මොකක් හරි තරගයක් තියෙනවා රයිට් ඒ වෙලාව අපි කියනවා මේ හැමෝටම කැප් එකක් ඕනේ හරි මේ තරගය කරන්න කැප් එකක් ඕනේ හැම ළමයෙක්ටම කැප් එකක් ඕනේ එතකොට දැන් අහන මේ ඔය ඔය හරිද පුතා ඔයාගේ කැප් එක හරිද ඔව් ඔව් මේඩම් මට කැප් එකක් තියෙනවා හරි ඒ කියන්නේ යා කැප් එකක් ගෙදරින් ගෙනාවේ නැහැ යාට කැප් එකක් ඇත්තේ නැහැ සල්ලි වලට අරගෙන නමුත් කොහෙන් හරි හොයාගෙන මේ මොහොතේ යාට කැප් එකක් තියෙනවා මං හිතනවා ආට තේරෙනවා මේ මේ කියන කතාව කියන්නේ මේ මොහොත කයිටි ගැන කතා කරන්නේ එතන මේ මොහොතට යාට තියෙනවා හරි අන්න ඒ වෙලාවට I have a cap කියන්නේ නැතුව I am having a cap කියන්න පුළුවන් right මට කාර් එකක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔයාගෙන් අහුවොත් එහෙම do you have a car yes I have a car අපිට එහෙම කියන්න පුළුවන් I have a car මෙතනදි කියන්නේ එහෙම නෙමෙයි හරි yes i am having a car මගේ කාර් එක නම් හරි මට නම් කාර් එකක් තියෙනවා අන්න ඒ අදහස මේ මොහොතට තියෙනවා කියන්නේ right i am having a car right i am having a car දැන් අපි හිතමුකෝ මොකක් හරි ඒ ඉස්කෝලේ මොකක් හරි තියෙන ඔය ඉස්කෝලේ උගන්වන වැඩ කටයුතු කරනකොට අපි කියනවා දෙන්නේ හැමෝම තමන් පාර්ට්නර් කෙනෙක් හොයා ගන්න ඕන කවුරු හරි දෙන්න තමන් මේ වැඩේට සෙට් වෙන්න ඕනේ right එතකොට කියනවා හරි හරි මට මට නම් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා යාගේ ලයිෆ් ටයිම් පාර්ට්නර් කෙනෙක් එහාට නැහැ නමුත් ඒ මොහොතට යාට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා right ඒ මොහොතට යාට යාළුවෙක් නෑ සමහර ලාවට යාට කවුරුත්ම යාළුවෝ පන්තියේ නෑ නමුත් දැන් වැඩේට යාළුවෙක් හොයා ගන්නවා හරි ඒ මොහොතට යාළුවෙක් ඉන්නවා i have a friend නෙමෙයි මොකද ඒකට i am having a friend i am having a friend ඒ මොහොතට right ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද නිශ්චිත පිහිටීම මේ නිශ්චිත පිහිටීමේදී හොඳට තේරුම් ගන්න මේ කතාව මේක ඇත්තටම මොහොත කියන කාරණයෙන් එහාට සුට්ටක් යනවා හරිද දැන් සාමාන්‍යයෙන් මොහොතක වුණත් අපි දැන් ඔයා කොහෙද ඉන්නේ කිව්වොත් මේ මොහොතේ ඉන්නේ I am here කියලා අපිට කියන්න පුළුවන් නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි ඒක මොහොතක්ද සාමාන්‍ය තත්ත්වයක්ද කියන එකට දැන් අපි මම මේක සාමාන්‍ය කතා උගන්නකොටත් කිව්වා. හරි ඔය පිහිටීම ගැන කතා කරද්දි මම කිව්වා සාමාන්‍ය වුණත් මොනවා වුණත් අපි මම මෙතන නම් ඉන්නේ I am here කියලා තමයි කියන්නේ. right? I am here කියලා තමයි කියන්නේ. නමුත් මේකෙදී අපිට කියන්න වෙන්නේ am is දාලා හරි බී බවුලනේ අපි මේකෙදි ගන්න බී වර්බ්ස් නේ බී වර්බ්ස් වල ing ෆෝම් එක මොකක්ද be ing be ඔහොමනේ අපිට කියන්න වෙන්නේ එතන මෙතනදී මම මෙතන ඉන්නේ කියලා කියද්දි i am here නෙමෙයි i am been here කියලා තමයි කියන්න වෙන්නේ මේ i am been here right i am been here මෙතනදී ඇත්තටම මේක ටිකක් භාවිතය අඩු එකක් හරිද භාවිතා කරන ටිකක් අඩුයි මේක භාවිතා කරනවා අඩුයි right ඒ වුණාට මේක ගොඩක් වෙලාවට භාවිත කරන්න පුළුවන් මෙන්න මේ වගේ වෙලාවට ඒ කියන්නේ දැන් මේ 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 දැන් මොනවා හරි දෙයකට දැන් වාහරි ගන්නකො ඔයා මේ මේ රාජ්‍ය ආයතනයකට හරි පෞද්ගලික තැනකට හරි ඔයා ගිහිල්ලා දැන් ඔයා මේ මේ එතන ඉන්න මහත්තයා ඇයි ඔතන ඉන්නේ කියලා අහනවා right අන්න එතකොට මම මෙතන ඉන්නේ මෙන්න මේකට මේ වෙලාවේ පැහැදිලිද මම මේ කියන එක ඒ කියන්නේ ඔය මහත්තයා මොකද ඔතන කරන්නේ ඇයි මහත්තයා කවුරු හම්බෙන්නේ මොකද්ද ආ මම මෙතන ඉන්නේ මෙන්න මේකට right මම ආවේ මේ ડોක්ටර්ව හම්බෙන්න මම ආවේ බොස්ව හම්බ වෙන්න මම ආවේ ප්‍රාදේශීය ලේකම් හම්බ වෙන්න ඉතින් මම මෙතන ඉන්නේ මෙන්න මේ වැඩේට right ඒ කියන්නේ දැන් ඔයාලට හිතමු මොනව හරි ඔන්නවට තෑගි පාර්සලයක් ඇවිල්ලා තියෙනවා කොහේ හරි තරඟයකට ඉදිරිපත් වෙලා right අපිට කියනවා අන්න හවල් ආයතනයට ගිහිල්ලා ඒක ගන්න right ඊට පස්සේ දැන් ඔයා ගිහිල්ලා ඉතින් එතන ඉන්නවා ඔයා අහන්නෙත් දැන් මහත්තයා මොකද දන්නේ නැනේ මෙතන ඒක කියනවා මම මෙතෙන්ට ආවේ මම මෙතන ඉන්නේ මෙන්න මේකට පැහැදිලිද I am been here I am been මේ මොහොතට හරි අර වගේ අර ප්‍රධාන අරමුණකුත් ඇතුව කියන්න ඕනේ එතකොට ගොඩක් වෙලාවට එනේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් යම් තැනක මේ මොහොතේ ඉන්නවා කියන්නක අන්න ඒ වෙලාවට දැන් සාමාන්‍යයෙන් මම දැන් මේ කාමරේටලා ඉන්නවා ඉතින් අරමුණක් තියෙනවා නමුත් ඒක අරමුණ ફોකස් කරන්නේ නැහැ right අරමුණ ફોකස් කරන්නේ නැතුව අපි නිකම්ම I am in the room කියලා කියනවා she is in the car කියලා කියනවා right නමුත් මේ මොහොතේ මොකක් හරි ප්‍රධාන අරමුණක් තියෙනවා මම මෙන්න මේකට තමයි මෙතන ඉන්නේ ආන් ඒ වගේ වෙලාවට I am here කියන්නේ නැතුව I am been here කියලා කියන්න පුළුවන් right පැහැදිලිද මම මේ ගේම කතාවේ මේ සිටුේෂන් එක තේරෙනවද තේරෙනවද right ඔයාට ওই දේවල් මේ 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 මොකද්ද ඕනනම් මේ මේ එහෙම අපහැදිලි දැනක් තිබුණොත් ඔය මම කියනවාට chat gpt එකේ ඕවා ගහලා බලන්න
හරි what is the difference between I am here and I am being here නිකන් අහලා බලන්නකෝ එතකොට එයාලා දෙනවා definition එකක් ඔයාට හේතුවක් ඔයාටම තනියෙන් මේක study කරගන්න පුළුවන් right මොනවා හරි දෙයක් ඔයාට doubt නම් මේ වාක්‍යය නිකන් සමානයි වගේ මොකක්ද ඒකේ දන්නේ නැහැ කියලා තෝවා ඒ වගේ වෙලාවට අර විදිහට මේ මේ chat gpt එකේ ගහලා බලන්න right ඒවා use කරන්න ඒක use කරන්න එතකොට ඔයාටම අදහසක් ගන්න පුළුවන් ආ මේකේ මේක තමයි difference එක මේක 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 තමයි තියෙන්නේ කියලා right එතකොට හරිම උත්තරයක් ඔයාට ගන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක්ගෙන් අහන්න වෙනවනේ right ඉතින් ඔයාමම කියන්නේ දැන් study කරනකොට සම්ප්‍රදායික ක්‍රමයට study කරන්න එපා right දැන් ඔයාලා සම්ප්‍රදායික ක්‍රමයට ඉගෙන ගත්තානේ මේ වගේ දැන් අලුත් පාත් එකක් පෙන්ලා තියෙනකොට පුළුවන් නම් ඉගෙන ගැනීමටත් ඒක apply කරගන්න right එහෙම කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමත් අපි මොන මට්ටමක හිටියත් ඉස්සරහට අපිට ওই ටෙක්නොලොජි එක නැතුව ඉස්සරහට යන්න බෑ හරි ඒ නිසා පුළුවන් තරම් දැන් මේ ඉංග්‍රීසි ටික හදා ගන්න අතරේ ඔය මම කියන්නේ AI එක use කරන එක ගැන පොඩ්ඩක් හිතන්න right වාට මේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවට අමතරව මේකෙදි හම්බෙච්ච හොඳම දැනුවත් කිරීම ඕක ඔයා කොච්චර කිව්වා දරාගදී දවසක ඔයා එක යෝගෙන් වැඩක් ගත්ත දවසක හරි ඒ නිසා මේකටත් මේකටත් use කරන්න මේ වගේ වට use කරලා බලන්න පොඩ්ඩක් අහලා බලන්න right type කරපු ගමන් උත්තරේ දෙනවා හරි type කරපු ගමන් උත්තරේ දෙනවා මොකක්ද කියන්නේ කියලා right එහෙනම් මේක I am being ඊට පස්සේ හතර දැන් අපි දන්න දෙයක් තියෙනවා 3මයි 5ට එන්නේ 4ට වැඩිපුර එන්නේ දෙයක් කියලා නේ එහෙම නේද අපි හිතලා තියෙන්නේ right නමුත් මේකෙදි 4ට එන්නේ දෙයා නෙමේ 4යක් ඒ කියන්නේ අන්න අවිනිශ්චිත දේක මොහතක පිහිටීම ගැන අපි කතා කරන්නේ නැහැ. අවිනිශ්චිත දේක මොහතක පිහිටීමක් ගැන ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ. right? එහෙම වාක්‍ය රටාවක් නැහැ. පැහැදිලිද? අවිනිශ්චිත දේක මොහතක පිහිටීමක් ගැන කතා කරන්නේ නැහැ. පහ. වර්තමාන තත්ත්වය නෙමෙයි මේ මොහතක තත්ත්වය. මොහතක තත්ත්වය. දැන් හිතන්නකෝ ඔෆිස් එකේ ඉන්නව කවුරු හරි ගෑනු කෙනෙක් ඉන්නවා නේද මිස් කෙනෙක් ඉන්නවා ඉතින් ඒ මිස් ආයි තින් කරුණාව කියලා දෙයක් සුට්ටක්වත් ගෑවිලාවක් නැහැ රයිට් හැම වෙලාවෙම එහෙම ඉන්න මිස්ලා ඉන්නවන්නේ නේද සමහර ඔයාලා නෙමෙයි ඔයාලගේ ඔෆිස් වල එහෙමයි නැතුව ඇති නේ දැන් සමහර ඔෆිස් වල ඉන්නවා එහෙම හරි ලංකාවේ නම් ගොඩක් නැතුව ඇති පිටරටවල් වල එහෙම ඉන්නවා එහෙමයි හරි පුදුම නපුරුකමක් තියෙන පැහැදිලිද ඉතින් මෙන්න මේ මිස් එක දවසක මෙන්න උදේම ඇවිල්ලා අනේ අර කට්ටිය ඔෆිස් එකේ ඉන්න ඔක්කොටම මාස් මෙලෝ ගෙනල්ලා බෙදනවා ජුජුස් ගෙනල්ලා බෙදනවා නේද වැලි තලප ගෙනල්ලා බෙදනවා අම්මෝ පුදුම කරුණාවක් ඒ කියන්නේ හිතා ගන්නත් බෑ යා වෙන දඩ එහෙම නැහැ නේද ඒ වරට මේ මොහොතේ පුදුම කරුණාවක් ඉතින් ඒකේ පසු අරමුණ මොකක්ද නැ මොකට හරි කමක් නැ මේ මොහොතේ යාට කියන්න තියෙන්නේ හරි සාමාන්‍ය she is not kind හරි කරුණාවන්තයි කියන්නේ kind කියන එකනේ එතකොට ඇය කරුණාවන්තයි කිව්ව she is kind නේ අපි දැන් ඉගෙන ගත්ත විදිහට අනුව right ඒ වුණාට සාමාන්‍යයෙන් ගත්තොත් she is not kind right ඒ වුණාට දැන් මෙයාගේ මේ හැසිරීම දැක්කහම පේනවා මොකද්ද කොහමද මේ 3යි 5ට එන්නේ am is එක PEIND වෙන්නේ නැහැ 3ම නම් 5ට එන්නේ එතකොට මේ වෙලාවේ මොකද she is kind නෙමෙයි she is been kind she is been kind right she is been kind මේ මොහොතට එයා මේ කරුණාවන්ත වෙලා හරි එයාගේ ඒ කරුණාවන්තකම පේනවා මේ මොහොතට හරි අන්න ඒ වගේ වෙලාවට අපිට she is kind කියන්නේ නැතුව ඉංග්‍රීසි හොඳට දන්න කෙනෙක් විදිහට she is been kind කියලා අපිට මේක use කරන්න පුළුවන් right තේරුම් ගත්තොත් ලොකු දෙයක් නැහැ හරි සරලයි right මේ මොහොතට මෙයා කරුණාවන්තයි right මේ මොහොතට තව ඉතින් ඔය වගේ තත්ත්වයන් පැහැදිලි කරද්දි මේ මොහොතට එයා දැන් අර දැන් කවුරු හරි අපිටම කොන්න දැන් ග්‍රමේ තියෙනවා මරණාධාර සමිතිය මරණාධාර සමිතියේ සභාපතිතුමා හරි ඉතින් ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ ගුමුරු වැඩ කරගෙන ඉන්නේ ඉතින් එතුමා කතාවක් පවත්වනවා ඒ කතාව පවත්වන ඇතුලේ රයිට් ඒ කතාව ඇතුලේ යා මොකක් හරි හොඳ කාරණයක් අරගෙන හරි ලස්සනට ඒක පැහැදිලි කරලා දෙනවා හරිද දෙයක් උගන්වනවා මේ සමාජිකයෝ ඉතින් මේ මොහොතට යා ගුරුවරේ නේ එයා සාමාන්‍ය ගුරුවරෙක් නෙමෙයි මේ මොහොතට he is being a teacher right he is not a teacher යා ගුරුවරෙක් නෙමෙයි නමුත් මේ මොහොතට යා ගුරුවරේ නේද මේ මොහොතට මේ යන්නේ ඒ ගැන කතා කරද්දී අපිට ස්පෙෂලි මෙන්න මේක යූස් කරන්න පුළුවන් right මේ තමයි එතකොට පළවෙනි ටොපික් එක. දැන් ඉතින් පළවෙනි ටොපික් එක ලියාගත්තම අපිට ඉතුරු ටොපික්ස් ටික ලියන්න පුළුවන්. ඒ වුණාට කලබල වෙන්න එපා මාත් එක්කම යම්. පළවෙනි ටොපික් එකේ
අවස්ථා හතර අපි මේ කතා කරන්නේ මොහොතක තත්ත්වයක් ගැන මොහොතක චලනයක් ගැන රයිට් මොහොතක පිහිටීමක් ගැන මොහොතක අයිතියක් ගැන රයිට් මම මේ වෙලාවේ මොකද කරන්නේ I am teaching මේ වෙලාවේ ඔයා මොකද කරන්නේ ඔයා මොකද කරන්නේ you are learning right I am teaching you are learning හරි මේ මොහොතේ කරන දේ මේ මොහොතේ කරන දේ ගැන අපි කතා කරනවා මෙන්න මේ විදිහට and means අදාලා doing හරි doing කියන්නේ ඉතින් මේ මොහොතේ කරමින් ඉන්නවා කියද කරනවා කියන එකනේ අපි ගන්නෙ මෙතෙන්ට වෙන verb එකක් දාන්න පුළුවන් ඒ චලනයකට අදාළව නේද කනවා නම් eating නේද දුවනවා නම් running බලන TV බලනවා වගේ දෙයක් නම් watching ඉගෙන ගන්නවා නම් learning අන්න ing දාලා ගන්න මේ තමයි මොහොතක අයිතිය මේ මොහොතේ අයිතිය අපිට සාමාන්‍යයෙන් නැති දෙයක් මේ මොහොතේ තියෙනවා මේ මම අර උදාහරණයක් විදිහට කිව්වේ trip එකක් යන්න නේද කාර් එකක් නැති කෙනෙක්ට කියනවා කාර් එකක් හොයාගන්න කියලා පස්සේ call එකක් දීලා මචං කාර් එක හරියට වැඩේ කාර් එකක් හොයාගත්තද මම කියනවාද ආ ඔව් මට නම් කාර් එකක් තියෙනවා මගේ කාර් එකේ වැඩේ හරි මට කාර් එකක් තියෙනවා ඒ කියන්නේ මට අයිතියට කාර් එකක් නැහැ නමුත් වැඩේට මට කාර් එකක් තියෙනවා හරි ඒතර I have a car නෙමෙයි කියන්නේ මොකද්ද I am having a car I am having a car right ඒක තමයි මොහොතක අයිතිය මේක මොහොතක පිහිටීම මොහොතක පිහිටීම කියද්දී මම විශේෂයෙන්ම මේකෙදී highlight කරලා කිව්වා මොකක් හරි අරමුණක් වෙනුවෙන් යම් තැනක ඉන්නවනම් මොකක් හරි අරමුණක් වෙනුවෙන් right I am been here මම මෙතන ඉන්නේ මෙන්න මේකට right I am been here to receive my gift මගේ gift එක ලබා ගන්න තමයි මම මෙතන ඉන්නේ I am here නෙමෙයි මෙතන මොකද I am been here I am here කියන්නේ සාමාන්‍යයෙන් මම මෙතන ඉන්නවා කියන එක හරි මේ වෙලාවේ මෙතන ඉන්නේ කොහ දැන් කවුරු පොතන නැහැලුත් ඔයා කොහෙද ඉන්නේ ආ I am in the room ඒක ප්‍රශ්නයක් නැහැ කියන්න පුළුවන් right මේ මොහොතේ තමයි මම මෙතන ඉන්නේ normally අපිට එහෙම කියන්න පුළුවන් අපි අර special මොකක් හරි දැන් මේ අපි කියන මේ මම මෙතන ඉන්නේ මෙන්න මේකට හරිද ඔයා මට මේ වෙන වෙනේවා කියන්න එන්න එපා මම මෙන්න මේ වැඩේට තමයි මෙතන ඉන්නේ right මට නැත්තම් මේ මෙතනදලා මේ බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ මං ඉන්නේ මෙන්න මේකට හරි අන්න ඒ වගේ අරමුණක් වෙනුවෙන් අපි යම් තැනක යම් මොහොතක ඉන්නවා නම් අන්න ඒ වෙලාවට I am here කියන්නේ නැතුව මොකද්ද I am been here කියලා කියන්න පුළුවන් she is been there හරි ඇය එතන ඉන්නේ මෙන්න මේ වැඩේට right එයා ඒ වැඩේ කරගත්තා මෙයා ඉන්නේ ඔයා කලබල වෙන්න ඕනේ නැහැ එයා මෙන්න මේකට එයා එතන ඉන්නේ යම් අරමුණක් වෙනුවෙන් කෙනෙක් යම් තැනක ඒ මොහොතේ ඉන්නවා නම් ඒ වෙලාවේ වඩා සුදුසුයි she is here he is here කියනකට වඩා නේද she is been here he is been here I am been here you are been here right අන්න ඒ විදිහට මේක use කරන්නේ